වලම අපි Microsoft Word වල insert tab එක ඉදිරි ටික් කරන්න කොහොමද කියන එක. මෙන්න එහෙම insert tab එකට යන්න. ඊට පස්සේ picture. Picture එකක් කියලා කියන්නේ computer එකේ දැනට තියෙන photo එකක්, පින්තූරය Word document එකකට දාන්නේ කොහොමද කියලා බලන එක. ඒකද කරන්න ඕනේ computer එකේ තියෙන මොකක් හරි photo එකක් තියෙන path එකක් දුන්නාට පස්සේ මෙන්න එහෙම insert කියන එකට click කළාට පස්සේ ඒක Word document එකට එනවා. මෙන්න මේ වගේ එන්නේ. ඊට පස්සේ picture tools කියලා වෙනම tab එකක් open වෙනවා. ඒකෙදි format කියන tab එකෙන් මෙන්න මේ picture එකට අදාළ වෙනස්කම් ඔක්කොම කරන්න පුළුවන්. insert කියන tab එකට ගියාට පස්සේ clip art කියලා එකක් එනවා. ඊට කලින් අපි format කියන එකේ බලමු මොන වගේ වෙයිද කියලා. remove background. පසුබිම අයින් කරන්න අපිට පුළුවන්. මෙන්න වගේ තමයි ඔක්කොම ටික සිලෙක්ට් වෙලා පසුබිම අයින් කරන්න තමයි මෙන්න මෙහෙම එන්නේ. ඊට පස්සේ අපි discard all changes කියන එක දුන්නාට පස්සේ ආපහු තිබ්බ තත්ත්වයටම පත් වෙලා එනවා. adjust කියන එකේදී අපි කරන්නේ මෙන්න මේ ෆොටෝ එකට කරන්නේ මොනවද කියන එක. ඊට පස්සේ බලමු pixel styles කියන එකේදී මෙන්න මෙහෙම එක එක style දීලා ෆොටෝ එකේ පෙනුම වෙනස් කරගන්න අපිට පුළුවන්. ඊට පස්සේ අපිට පික්චර් බෝඩ් කියන එකේදී ෆොටෝ එක වටේට තීරුවක් පාටකින් යදා ගන්න අපිට පුළුවන්. ඊට පස්සේ පික්චර් ඉෆෙක්ට්ස් කියන එකට ගියාට පස්සේ ප්‍රීසෙට් කියන්නේ මෙන්න මේ එක හැඩතල වලින් අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ෂැඩෝ කියලා කියන්නේ හිම නැලිත් එක්ක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම. පික්චර් ලේඅවුට් කියලා කියන්නේ අපිට ෆොටෝ එකත් එක්ක වෙනම යොදා ගන්න පුළුවන් දේවල්. පොසිෂන් කියලා කියන්නේ ෆොටෝ එක දැනට තියෙන තත්ත්වයේ තියෙන තැන මොකක්ද කියන එක. දැන් අපිට ගන්න පුළුවන්න්නේ මෙන්න මේ inline with text කියන එකේදී ඒක අපිට වෙනස් කරගන්න පුළුවන් ඡේදත් එක්ක මේක යොදා ගන්න කොට. wrap text කියලා කියන්නේ ෆොටෝ එක ගෙනියන්න අපි හදාගන්න තැන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගෙනියන කොට වුණ මෙතනකට throw කියන එක දුන්නට පස්සේ අපිට ඕන තැනකට මෙහෙම ගෙනියන්න පුළුවන්. මේක ස්කුවෙයා වගේ දෙයකට දුන්නට පස්සේ අපිට ඕන තැනක මෙහෙම අරගෙන යන්න පුළුවන්. ඒකත් රෝ වගේම තමයි. ෆොටෝ දෙකක් හරි කීපයක් හරි දැම්මට පස්සේ අපිට මේ arrange කියන එක යොදා ගන්න පුළුවන්. අපි එකම ෆොටෝ එක දෙපාරක් දාලා මොන වගේ වේද කියන එක බලමු. මේකට ක්ලික් කරලා ඊට පස්සේ ඒක රැප් ටෙක්ස්ට් එකේදී throw කියන එක දීලා මේක උඩටම මෙන්න එහෙම ගන්න පුළුවන්. හරි. බෝඩ් එකේ තියෙන ෆොටෝ එක වෙනම තියෙනවා, බෝඩ් එක නැති ෆොටෝ එක වෙනම තියෙනවා. ඊට පස්සේ අපි උඩ තියෙන බෝඩ් නැති ෆොටෝ එක දාලා බලමු අපි. bring forward. ඒ කියන්නේ ඉස්සරහට bring කියන එකේදී gain ඉස්සරහට. ඒ හින්දා අපි send backward කියන එකේ drop down menu එකෙන් ගිහිල්ලා බලමු මොන වගේ වේද කියලා. send backward ඒ කියන්නේ එකක් පස්සට යනවා. මේකට තවත් ෆොටෝ එකක් මෙන්න මේ විදිහට දාලා බලමු මොන වගේ වෙයිද කියලා. හරි, මේක බෝඩ් එකේ පාටට දාන්න ඕනේ මෙන්න මෙහෙම රතු පාටින්.
දැන් බලමු අපි මේ ෆොටෝ තුන කොහොමද පිළිවෙලකට හදාගන්නේ කියලා. send backward ඒ කියන්නේ එක පියවරක් පස්සට යන එක. හරි, පස්සට ගියා. දැන් ඊට පස්සේ අපි එහෙමම send to back කියන එක දාලා බලමු. ඊට පස්සේ එක පිටිපස්සටම යනවා. මේ ෆොටෝ එකම අපි bring forward කියන එක දාලා බලමු. එතකොට අපි මෙන්න එහෙම එක පියවරක් ඉස්සරහට ගන්න පුළුවන් වෙනවා. එවගේම තමයි bring to front කියලා කියන්නේ ඉස්සරහට මේ ෆොටෝ එක එන එක. align align කියලා කියන්නේ මේ ෆොටෝ එක තියන්නේ කොහොමද කියන එක. align left වම් පැත්තට එනවා. align center එක මැදට එනවා. align right මේ වගේම align top කියන එක දුන්නට පස්සේ ෆොටෝ එක උඩට එනවා. පිටුවේ උඩට තමයි මේක එන්නේ. align bottom කියන එක දුන්නට පස්සේ පිටුවේ පහළට ෆොටෝ එක යනවා. rotate කියන එකෙන් අපිට ෆොටෝ එක හරවන්න පුළුවන් විවිධ කෝණ වලට. ඒ කියන්නේ අංශ 90ක් දකුණු පැත්තට, අංශ 90ක් වම් පැත්තට අපිට හරවන්න පුළුවන්. මෙන්න මෙහෙම අංශ 90ක් දකුණට හැරුණා. සම්පූර්ණ වටයක යගෙන අංශක 360ක් කරකවලා අපව තිබුණු තත්ත්වයට අපිට ෆොටෝ එකක් ගන්න පුළුවන්. crop crop කියලා කියන්නේ අපිට ෆොටෝ එකේ අනවශ්‍ය කොටස් කපා හැරලා ඕන දේවල් ටික විතරක් ලබා ගන්න පුළුවන් එක තමයි crop කියලා අපි කියන්නේ. මෙන්න මේ විදිහට අපිට mark කරලා crop කරන්න පුළුවන්. crop කියන එක crop to shape කියන එකට දැන් අපි ගිහිල්ලා බලමු. ඒ කියන්නේ එක හැඩතලයකට මේක කැපිලා එන එක තමයි crop to shape කියලා කියන්නේ. මෙන්න මේ විදිහට අපි දීලා බලමු. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ fill කියන එකෙන් පුරවන්නේ මොන වගේද කියලා අපි බලමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට crop කියන එක click කරන්න පුළුවන්. දැන් අපිට ඒ කපලා ඉතුරු කරගත්ත කොටස විතරක් දකින්න පුළුවන් වෙනවා. insert tab එකේ මේ වගේ තවත් ගොඩක් icon තියෙනවා. අපි ඒ වගේ icon වෙනම video එකකදී කතා කරමු. මේ video එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. මේ වගේ තවත් video එකකින් අපි ආයෙත් හම්බෙමු.